ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සංවිධානය කළ සැමරුම් වැඩසටහන ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුණා. සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය කළේ මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතායි. ගිය අවුරුද්දේ ශ්‍රී ලංකාව ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ලෝකේ රටවල් 180ක් අතරින් 135 වෙනි තැනේ හිටියේ 2023 දී. මේ අවුරුද්දේ අපි 150 වෙනි තැනට වැටිලා තියෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සියලුම මානව හිමිකම්වල පදනම ලෙස සැලකේ. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තියේ පදනම සැදී ඇත්තේද ජනමාධ්‍ය නිදහස මතයි. ඔගොල්ලෝ එකඟද මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තමයි සියලුම මානව හිමිකම්වල පදනම කියන කාරණේ. මේක බොහොම ප්‍රසිද්ධිය කියවෙනවා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්න බලපාන මූලික කාරණය තමයි අපිට අදහස් ප්‍රකාශ කරන්න නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව නැතිනම් අපේ අනෙකුත් මානව හිමිකම් අනෙකුත් අයිතිවාසිකම් අර්ථ විරහිත තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ඒවා උල්ලංඝනය වෙච්ච අවස්ථාවේදී ඒ ගැන පැමිණිලි කරන්න, කතා බහ කරන්න, ඒ ගැන ප්‍රතිකර්ම යොදන්නේ කියන්න අපිට අවස්ථාව නොලැබිය. අන්න ඒ අර්ථයෙන් ගත්තාම අපි ජනමාධ්‍ය නිදහස එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සමාජය තුළ ක්‍රියාවට නංවන පිරිස තමයි ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍ය වේදීන් කියන්නේ. එතකොට මේ අයට බලපාන නිදහස ඒගොල්ලන්ට කොයිතරම් දුරට තමන්ගේ අතපය දිගහැරලා වැඩ කරන්න පුළුවන්ද කියන කාරණේ උඩ තීරණය වෙනවා. අපිට තියෙන ජනමාධ්‍ය නිදහස එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ කිරීමේ වපසරිය කොයිතරම්ද කියන්නේ. මේ නිසා ජනමාධ්‍ය නිදහසට සිදුවන බාධාවක් අවහිරතාවක් හෝ බලපෑම සමස්ත ජනතාවටම සහ ඔවුන්ගේ අයිතීන්ට බලපාන කාරණයක් ලෙස පුළුල් අර්ථයෙන් විග්‍රහ කළ හැකියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මෙහිදී ජනමාධ්‍ය වේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ අත්පොත එළිදැක්වූ අතර වාර්තාකරණයේදී මාධ්‍ය වේදීන් මුහුණ දෙන බලපෑම් සම්බන්ධයෙන් දැනුම් දීමට උපකාරක කවුලුවක්ද ආරම්භ කළා. මේ අතර කුරුණෑගල නගරයේ පැවති මේ නිහඬ විරෝධතාව සංවිධානය කර තිබුණේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ නිදහස් මාධ්‍ය පදනම වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ඇතුළු මාධ්‍ය සංවිධාන නියෝජිතයින්. මේ ප්‍රදර්ශනය කරන්නේ සියලුම රජයන් විසින් ඝාතනය කරපු මාධ්‍යවේදීන්ගේ ඡායාරූප. එතකොට මේ මාධ්‍යවේදීන්ට කිසි දවසක යුක්තිය ඉටු වෙලා නැහැ. යුක්තිය ඉටු වෙන්නේ නැහැ. මේකත් අපරාධයක්. ඒ කියන්නේ අපරාධය සම්බන්ධව හොයන්නේ නැති පාලකයෝ ඉන්නවා කියන්නේ මේ රටට අපරාධයක් සාපයක්. ඉතින් ඒ නිසා අපි කියනවා මේ ඝාතනය කරපු මාධ්‍යවේදීන් පැහැරගත් මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ටකරන්න අපිට තවමත් අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා. මේ පුද්ගලයන් සම්බන්ධ ඕනතරම් තොරතුරු පොලිසියවල තියෙනවා. පාලකයන් විසින් මේ සියලු තොරතුරු යට ගහනවා. ඔවුනුත් අපරාධකාරයෝ හැටියට අපි දකිනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First, ජනතාව සමග.